School YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. මම අද කතා කරන්න යන්නේ හැම වෙලේම පාඩම් වැඩ කල් දාන ඔයාට. සාමාන්‍යයෙන් මේ ලෝකෙ පාඩම් කරන ළමයින්ගෙන් 90%කට වඩා කට්ටිය හැම වෙලේම තමන්ගේ වැඩ කල් දානවා. හැබැයි මේකට කාටවත් මුකුත් වැරද්දක් කියන්න බෑ. මොකද හේතුව කියනවා නම් පාඩම් කරනවා කියන්නේ හැමෝටම වගේ ටිකක් කම්මැලි වැඩක්නේ. ඉතින් ඒ වගේ දෙයක් කල් දාන එක සාමාන්‍යයෙන් හැමෝටම පොදු කාරණයක්. ඉතින් පාඩම් වැඩ කල් දානවා කියලා කියන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙමෙයිනේ. ඉතින් මම හිතුවා පාඩම් වැඩ කල් දාන්නේ නැතුව කම්මැලිකමෙන් ඉන්නේ නැතුව කොහොමද තමන්ට පුළුවන් කල් දදා ඉන්න පාඩම් අදම පාඩම් කරන්න පටන් ගන්න කියන කාරණය ගැන ඔයාලට කියන්න ඕනේ කියලා. ඉතින් ඉතාලි ජාතික ෆ්‍රැන්සිස්කෝ සිරිල්ලෝ කියන පුද්ගලයා ලෝකෙට එක ටෙක්නික් එකක් හඳුන්වලා දෙනවා මේ වැඩ කල් දාන අයට වැඩ කල් නොදා කොහොමද තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් කියන කාරණේ. මේක පාඩම් වැඩ පමණක්ම අදාළ කරගෙන ඔහු ලෝකෙට ඉදිරිපත් කරපු ටෙක්නික් එකක් නෙමෙයි. මේක ඕනම වැඩක් සම්බන්ධයෙන් අදාළ කරගන්න පුළුවන් ටෙක්නික් එකක් විදිහට තමයි ෆ්‍රැන්සිස්කෝ සිරිල්ලෝ කියන ඉතාලි ජාතිකයා හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ ටෙක්නික් එක ගැන කතා කරනවා නම් මේ ටෙක්නික් එක සඳහා ඔහු දාන නම තමයි පොමඩෝරෝ ටෙක්නික් කියන නම. එතකොට ඉතාලි භාෂාවෙන් පොමඩෝරෝ කියලා කියන්නේ තක්කලි වලට. ඉතින් මේ පුද්ගලයා පොමඩෝරෝ ටෙක්නික් කියලා තමයි මේ ටෙක්නික් එකට නම දාලා ඒක ඉදිරියට ලෝකෙට හඳුන්වලා දෙන්නේ. හරි, අපි දැන් බලමු මේ පොමඩෝරෝ ටෙක්නික් එක කොහොමද පාඩම් වැඩ කරන්න උදව් කරගන්න පුළුවන් කියලා. ඔහු කියන විදිහට විනාඩි 25 කෑලිවලට තමයි තමන් කරන වැඩේ බෙදා ගන්න ඕනේ කියලා ඔහු කියන්නේ. විනාඩි 25ක් අදාළ වැඩේ කරනවා. ඊට පස්සේ එක විනාඩි 5ක් පමණක් විවේක ගන්නවා. මෙන්න මේ විදිහට අපි පාඩම් වලට මේක අදාළ කරගත්තොත් ඔන්න දැන් තමන් 10ට පාඩම් කරන්න පටන් ගන්නවා. එලාම් එක තියෙනවා විනාඩි 25කින්. ඒ කියන්නේ 10යි 25ට පාඩම් කරලා පොඩ්ඩක් ඔයාලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා. නමුත් ඔයාලට කියන්න ඕනේ මෙන්න මේ බ්‍රේක් එක ගන්න වෙලාවේ කොයිම වෙලාවකවත් තමන්ගේ ෆෝන් එක බලන්න යන්න එපා. එතකොට විනාඩි 5 කැලේ අනිවාර්යෙන්ම තමන්ට විනාඩි 25ක් 30ක් ෆෝන් එකේ ඉන්නවා. ඉතින් මේ කාලය ඇතුලේ වතුර එකක් බොන්න, පොඩ්ඩක් නැගිටලා ඇවිදින්න. එතකොට තමන්ට පුළුවන් ඒ විනාඩි 5 ඉවර වෙච්ච ගමන්ම නැවතත් ඉතුරු විනාඩි 25, ඒ කියන්නේ නැවත පාඩම් කරන විනාඩි 25ට අවතීර්ණ වෙන්න ලේසියෙන්ම. ඉතින් ඒ විනාඩි 25න් පස්සෙත් නැවතත් තමන්ට පුළුවන් විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ඒ බ්‍රේක් එකේදීත් මම කිව්වා වගේ අර ෆෝන් නොබන්න යන්න එපා, ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ආයෙ නැගිටලා වතුර චුට්ටක් බීලා පොඩ්ඩක් ඇවිදලා ඇවිල්ලා අහපව් වාඩි වෙන්න ඊළඟ විනාඩි 25 සඳහා. මේ විදිහට විනාඩි 25ව 4ක් ඔයාලට පාඩම් කරාට පස්සේ පුළුවන්, ඒ කියන්නේ පැය දෙකකට පස්සේ ඔයාලට පුළුවන් විනාඩි 30ක විතර ලොකු බ්‍රේක් එකක් ගන්න. ඉතින් මේ ෆ්‍රැන්සිස්කෝ කියන පුද්ගලයා ඉදිරිපත් කරපු මේ පොමඩෝරෝ ටෙක්නික් එක කොහොමද මේ තරම් ඵලදායී වෙන්නේ කියන කාරණය ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් ඕනම දෙයක් අපි පටන් ගන්න අකමැති වෙන්න හේතුවක් තමයි ඒකට ගොඩක් වෙලා වෙයයි. ඒක ගොඩක් අමාරුයි. එහෙම හිතලානේ අපි පාඩම් වැඩ ගොඩක් කල් දාන්නේ. ඉතින් මෙන්න මේ විදිහට විනාඩි 25 කෑලිවලට මේක පාඩම් කරන එක කඩාගත්තට පස්සේ තමන්ට, ඒ කියන්නේ දැන් තමන් දන්නවා විනාඩි 25යි තමන් පාඩම් ගන්න. විනාඩි 25ක් කියන්නේ ලොකු කාලයක් නෙමෙයිනේ. ඒ එතකොට තමන්ට පාඩම් කරගෙන යන්න ලේසි. එහෙම නැත්නම් ඔයාලා උදේ පාන්දරම ඔන්න පටන් ගන්නවා, අද නම් දවසම පාඩම් කරනවා කියලා හිතාගෙන පටන් ගත්තට පැයක් විතර යනකොට තමන්ට ඒක එපා වෙලා යනවා. ඉතින් මෙන්න මේ ටෙක්නික් එක ඔයාලට කරන්න පුළුවන් නම් ඔයාලා හිතන්න ඔයාලා 10ට පාඩම් කරන්න පටන් ගන්නවා කියලා. එතකොට ඔයාලා විනාඩි 25ව 4ක් පාඩම් කරලා ඉවර වෙනකොට අතරමැදදී බ්‍රේක් නුත් අරගෙන තමන්ගේ මහන්සියත් අඩු වෙලා පැය 30කුත් හොඳට පාඩම් කරලා තියෙනවා වෙන්න පුළුවන් 12 වෙනකම්. ඉතින් මේ ක්‍රමේ ඒකයි සාර්ථක ක්‍රමයක් විදිහට ලෝකේ පිළිගන්නේ. මේක පාඩම් කරන්න විතරක් නෙමෙයි වෙන ඕනම ක්‍රියාවක් සඳහා අදාළ කරගන්න පුළුවන් හොඳ ටෙක්නික් එකක් විදිහට තමයි ලෝකේ පෙන්වලා දීලා තියෙන්නේ එක එක විද්‍යාඥයින්.
ඉතින් පාඩම් කරන්න ගොඩක් කල් යයි, එහෙම නැතිනම් මේක අමාරුයි කියලා හිත හිතා හැමදේම කල් දදා ඉන්න ඔයාටත් පුළුවන් දැම්මම පටන් ගන්න. විනාඩි 25කට පස්සේ එලාම් එක තියන්න. ඊට පස්සේ දැම් පටන් ගන්න, පටන් අරගෙන මේ වැඩේ කරගෙන යන්න. එතකොට තමන්ට මහන්සියක් දැනෙන්නේ නැහැ හැම විනාඩි 25කට සැරයක්ම තමන්ට හොඳ බ්‍රේක් එකක් ගන්න පුළුවන් නිසා. තමන් අමාරුයි කියලා හිතන පාඩනුත් තමන් අකමැතියි කියලා හිතන පාඩනුත් මේ වගේ පොඩි විනාඩි 25 කෑලිවලට තමන්ගේ කාලය කඩාගත්තට පස්සේ හොඳට පාඩම් කරන්න පුළුවන් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මේක ලෝකේ බොහෝ දෙනා අත්හදා බලලා ඉතාම සාර්ථක ක්‍රමයක් විදිහට පිළිගන්න ක්‍රමයක්. ඉතින් ඔයාලට ඕනනම් YouTube එකට ගිහිල්ලා බැලුවාම වීඩියෝස් තියෙනවා මේ විනාඩි 25ට අදාළව ටයිමර්ස් තියලා. ඕනනම් ඔයාලට ඒ ටයිමර්ස් ඔන් කරගෙන පාඩම් කරන්න පුළුවන්. එතකොට විනාඩි 25න් 25ට තමන්ට කාලය ඒගොල්ලෝ අඟවනවා. දැන් ඔයා බ්‍රේක් එකක් ගන්න. එහෙම ඒ විදිහේ වීඩියෝස් පවා YouTube එකේ තියෙනවා. ඒ තරම්ම හොඳට ඩිවලොප් කරපු ටෙක්නික් එකක් තමයි මේ පොමඩෝරෝ ටෙක්නික් එක කියලා කියන්නේ. ඉතින් එහෙනම් දැම්මම පටන් ගන්න, ආයෙ වැඩ කල් දදා ඉන්න එපා. මේ විදිහට පටන් අරගෙන දිගටම කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔයාට හොඳ ප්‍රගතියක් තමන්ගේ බලා ගන්න පුළුවන් වෙයි මේ ටෙක්නික් එක පාවිච්චි කරාට පස්සේ. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම් වෙනකම් අපිව subscribe කරලා තියාගන්න, bell icon එකත් අනිවාර්යයෙන්ම click කරලා තියාගන්න.